ඕනම කෙනෙක්ට ඕනම තැනකදී කරන්න පුළුවන් මැජික් ට්‍රික් එකක් ගැන ඉස්සෙල්ලාම මම එක කරන හැටි පෙන්වන්නම්. ඉස්සෙල්ලා මැජික් ට්‍රික් එක කරන කෙනාට කාඩ් පැක්කේ ෂෆල් කරන්න දෙන්න ඕනේ. දැන් මෙතන කවුරුත් නැති හින්දා මමම කාඩ් පැක්කේ ෂෆල් කරන්නම්. කාඩ් පැක්කේ ෂෆල් කරලා පස්සේ මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 දැන් මම මෙතන එක ස්ථාන ගොඩවල් දෙකයි එක 10 ස්ථාන ගොඩයි ගන්නවා. 6 නේ වැටුනේ එක ස්ථාන ගොඩ සම්පූර්ණ වෙන්න තව කොළ 14ක් දාන්න ඕනේ. ඊට පස්සේ තමයි 10 එන්නේ. ඒ හින්දා 4ක් දානවා බල 7 8 9 10 දෙක වැටුනේ එක ස්ථාන ගොඩ සම්පූර්ණ වෙන්න තව කොළ 8ක් දාන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 එක ස්ථාන ගොඩ වල දෙක සම්පූර්ණයි. ඊට පස්සේ 10 ස්ථාන ගොඩ දානවා. 10 ස්ථාන ගොඩට එක කොළයක් දාපු ගමන් ඒක 10ක් විදිහට තමයි සැලකෙන්නේ. 10යි 2යි 6යි එකතුව 18යි. 18 වෙනි කොළේ තමයි 4ත 3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 වෙනි කොළේ තමයි 4ත 3. ගාන්ට වෙනවා. ඒතර මේක ඊසි මැජික් ට්‍රික් එකක්. ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ඕනම තැනකදී. මම මේක කරන හැටි කියලා දෙන්න. ඉස්සලාම මැජික් ට්‍රික් එක කරන කෙනාට කාඩ් පැක් එක අනන්න දෙන්නවා. ඒ කෙනාට කාඩ් පැක් එක ඕන තරම් අනන්න පුළුවන් පස්සේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාඩ් පැක් එකේ කොළ 52ම තියෙනවා. මේක පොඩි ගණිතමය කේස් එකක් තියෙන නිසා. ඊට පස්සේ කාඩ් පැක් එක එනකොට පස්සේ මේ විදිහට කොළ 26ක් දාගෙන යන්න ඕනේ. 1 2 3 4 5 6 7 එහෙම කොළ දාගෙන දිවල් කරන්න ඕනේ. 7 වෙනි කොළේ මතක තියාගන්න. දැන් මෙතන 7 වෙනි කොළේ රෝහිත 6 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 මෙම කොළ 26 දැම්මම පස්සේ කොළ 26 කාඩ් එකේ පිටිපස්සේ මෙහෙම ගහ ගන්න ඕනේ. ඊට පස්සේ එක ස්ථාන ගොඩ වල දෙකයි එක 10 ස්ථාන ගොඩයි ගහන්න ඕනේ. 9 වෙනි වැටුනේ එක ස්ථාන ගොඩ සම්පූර්ණ වෙනවා. තව එක කොළේ වැටෙන්නේ. එතකොට 10 හරි. මෙතනත් 9 එක කොළේ වැටෙන්නේ. මේක එක කොළයක් පිළිච්චම 10 විදිහට තමයි සැලකෙන්නේ. 9යි 9යි 18යි 18යි 10යි 28යි 28 වෙනි කොළේ තමයි අර අපි මතක තියාගත්තු 7 වෙනි කොළේ. 7 වෙනි කොළේට අපි මතක තියාගත්තේ රුහිත 6 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 වෙනි කොළේ තමයි අර මතක තියාගත්තු කොළේ රුහිත 6 ගාන්ට් එනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මෙහෙම එක ස්ථාන ගොඩවල් දාගෙන යද්දි පාට කොළයක් හරි ආසිය හරි දහය කොළේ හරි වැටුණොත් එක ස්ථානයක වලට ඒක එකක් එක විදිහට තමයි සලකන්නේ. දැන් මෙතන 10 වැටුණා කියලා හිතනොත් ඊට පස්සේ එක ස්ථානයක වල සම්පූර්ණ වෙන තව කොළ 9ක් දාන 1 2 3 4 5 6 7 8 9 ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. ඉතින් මේක ඕනම කෙනෙක්ට ඕනම තැනකදී කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වරදින්නෙත් නැහැ. ඉතින් මම මේ වගේ තව ටික එකක් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඉතින් ඔයාලා තවත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මම යන අද මේ වීඩියෝ නවත්තනවා.